අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදැසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් පුවත් සිරස්තල වෙතයි අවධානය මරණ දඬුවම නේබවි සිටියත් කල් ක්‍රියාව හොඳ නම් විදහස 69 ලක්ෂයේ බලාපොරොත්තුව මෙයද විපක්ෂය ප්‍රශ්න කරයි ඉදිරි වසර 5ක කාලය තුල දීවරයින් ආදායම් බදවලින් නිදහස් කරනවා අගමැතිගෙන් ප්‍රකාශයක් උත්සව සමයේ බස්නාහිරින් පිටවන්නත් එපා බස්නාහිරට ඇතුළු වන්නත් එපා සෞඛ්‍ය අංශ වෙතින් උපදෙස් එළඹෙන උත්සව සමයේදී බස්නාහිර පළාතට ඇතුළු වීම හෝ ඉන් පිටවීම නතර කිරීම තුලින් රට තුල කොවිඩ් උපපකරු නිර්මාණය වීම වළක්වාගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හිරත් මහතා පවසනවා. ඒ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් බස්නාහිර පළාතෙන් එළියට ගිය උද්ගලයන් හරහා මේ රෝගය විවිධ ප්‍රදේශවලින් වාර්තා වෙලා තියෙනවා ආශ්‍රිතයන් හැටියට හඳුනාගෙන දැනටමත් නිරෝධායනයට ලක් කරලා ඉන්න අය තමයි මේ ආකාරයේ අපි හඳුනාගන්නේ වාර්තා වෙලා තියෙන්නේ නමුත් 100%ක් අපිට මේක හොයාගන්න සමහර විට ඉදිරියේදී කොච්චර දුරට සාර්ථක වෙයිද කියලා අපිට කියන්න බෑ අපිටත් වරදින්න ඉඩ තියෙනවා එවැනි තත්ත්වයක් යටතේ පොකුරක් මතුවීමේ අවදානමක් තියෙන නිසා අපි මේ තත්ත්වය අවම කරගන්න නම් අපි බලාපොරොත්තු වන්නේ සියලු දෙනාගෙම සහය විශේෂයෙන්ම අලුත් අවුරුදු කාල සීමාව තුළ නත්තල් කාල සීමාව තුළ හැකි පමණ මේ දක්වා පදිංචි වෙලා සිටි ස්ථානවලම නැවතිලා මේ කාලය ගතකරන ඒ මගින් මේ රෝගය අපි අතරේ තිබුණොත් එය අනිකුත් දිවයිනේ විවිධ ප්‍රදේශවලට පැතිරීමේ ඉඩකඩ අවම කරගන්න සහය ලබා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි විවිධ ප්‍රදේශවල ඉඳලා මේ වස්නාහිර පළාතටත් විශේෂයෙන් රෝගීන් බහුලව හමුවන ප්‍රදේශවලටත් පැමිණීමෙන් සහ එයින් නැවත ආපසු තමන්ගේ ගම් ප්‍රදේශවලට යෑමෙන් සමහර විට මේ රෝගය නැවත ඒ ප්‍රදේශවලට යෑමේ හැකියාව තියෙනවා. එවැනි සංචරණත් ඒ කියන්නේ අවදානම් ප්‍රදේශවලට පැමිණීමෙන් සහ නැවත ආපසු යෑමෙනුත් වලකී සිටින්න පුළුවන් නම් ඒක අපිට කරන්න පුළුවන් ලොකු සහයක් කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. COVID-19 එන්නත සම්බන්ධව විශේෂයෙන්ම කතාබහ වෙනවා. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයත් සෞඛ්‍ය අමාත්‍යතුමිය ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියලුම දෙනාගේම විශේෂ උනන්දුව උඩ මේ සම්බන්ධව කෙරෙන සූදානම් වීම කමිටු කීපයක් හරහා දැනට සිද්ධ වෙනවා. අනාගතයේදී අපි බලාපොරොත්තු වෙනවා මේ COVID-19 සම්බන්ධව හොඳ ප්‍රමිතියෙන් යුතු වඩා සාර්ථක එන්නත අපේ ජනතාවට ලබා දීම සඳහා ඒ අවශ්‍ය කරන සූදානම් වීම සියල්ලක්ම මොකද මේක එකපාරට එන්න තක් තෝරගත යුතුයි ඒ වගේ මේක ගිනල්ලාවිලා ස්ටෝ කරන්න ඕනේ එදා හැරීම ඒ වගේ කටයුතු රාශියක් තියෙනවා ඒ සම්බන්ධ සියර්ම කටයුතු සම්බන්ධව සූදානම් කිරීම මේ දවස්වල සිදු වෙනවා ඒ තාක්ෂණික කමිටු හරහා මෙවර අයවැය තුලින් ඉදිරි වසර 5ක කාලය සඳහා ආදායම් බදු වලින් දීවරයින් නිදහස් කිරීමට රජය කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා ඒ ගන්දර දීවර වරායේ ඉදිකිරීම කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින් දීවර ප්‍රජාව සහ අපාතර තිබෙන අන්‍යෝන්‍ය මිත්‍රත්වය මෙතනට ආවම නැවත අලුත් උනා වගේ මට දැනුණා අපේ රටේ අපේ ආණ්ඩු දීවර ප්‍රජාව වෙනුවෙන් ඉතිහාසයේ පුරා කරපු මෙහෙවර අලුත් පරිච්ඡේදයක් එක් වුණයි කියලා මම විශ්වාස කරනවා දීවරය රැකගත යුතුයි කියන ස්ථාවරය අපි කවදත් හිටියා ඒ නිසා ඉතිහාසය දන්න අය දන්නවා අපි සහ දීවරයන් අතර පැදීම කොතරම්ද කියලා ලංකාව තුල දීවර වරායන් වැඩිම ගණනක් ඉදිකලේ 2005 2015 අපේ ආණ්ඩු කාලයේදී ඒ කාලයේදී අද වගේම දීවරයන් වෙනුවෙන් දෙන්න පුළුවන් උපරිම සහන දෙන්න අපි කටයුතු කරපුවා ඔබ දන්නවා නමුත් පසුගිය යහපාලන සමය කාලේ මේ කිසිවක් ආරම්භ කරන්නට ඔවුන් අපි ආරම්භ කරපු ඒවා ඉවර කරන්න ඔවුන් කටයුතු කළේ නැහැ ඒ වෙනුවට ඔවුන් කළේ අපි හදපු හැම දෙයකින්ම පළිගත් එක 2005 15 කාලේ අපි දීවරයන්ගේ බදුසාන ආදායම් බන්දෙන් ඔවුන් නිදහස් කළා අපි සීලු දෙනවා නමුත් 16 වර්ෂේ ඔවුන් දීවරයන් වෙනුවෙන් නැවතත් ආදායම් බදු පැනෙව්වා දීවර ජනතාව මෙවර අයවැය තුලින් අපි නැවතත් ඉදිරි වසර 5තුල් කාලය ආදායම් බදු වලින් දීවරයන් නිදහස් කරනවා ඒ වගේ තමයි උතුරේ සිට දකුණ දක්වා දීවරයන්ගේ ගැටලු විසඳන්න අපි අවශ්‍ය පිඹුරුපත් දැනටමත් සකස් කර තිබෙනවා මරණ දඬුවම නියම වී සිටින සිරකරුවන්ට යහපත් කල් ක්‍රියාව මත නිදහස ලබා දීමට සූදානමක් පවතින බවට තොරතුරු වාර්තා වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝෂ නායකකාර මහතා පවසනවා මෙය කිසිසේ ජනතාව අපේක්ෂා නොකරන ක්‍රියාවක් බව කොළඹ පැවති මාධ්‍යමයකට එක්වමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා
රටට රටක් ෆේල් වෙන විදියට වැඩ කටයුතු කරාට අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ රට ෆේල් වෙන්න දෙන්න. සර් පාස් ඒගොල්ලන්ගේ පැත්තෙන් ඒගොල්ලෝ පාස්. ඒතොර ගල් වැලි පාස් ඒවා පාස් වුණා. ඒ වගේම පිල්ල යාන්න එතකොට සිල් රෙදි නඩු ඒ වගේ කටයුතු වලදී පාස් වෙලා තියෙනවා. ඒ වගේම ටෙස්ට් කිට් ගෙන්නන බඩවලදී ඒගොල්ලෝ පාස් වෙලා තියෙනවා. Tamanට ඕන දේවල් කරගෙන තියෙනවා. එහෙම පැත්තෙන් ගත්තහම පාස්. ඒවා පාස් කරගෙන රට ෆේල් කරන්න එපා කියන එක තමයි අපි කියන්නේ. අද වෙනකොට පුවත්පත්වල සඳහන් වෙනවා මරණ දඬුවම ලැබුවත් හොඳින් කල් ක්‍රියාවෙන් ජීවත් වෙන වනන් නිදහස ලබා දෙන්න උනත් පුළුවන් කියලා. ගුණා හැරෙන්නේ පොල් පැලේ කන්න බව අපිටත් බලා ගන්න පුළුවන් හැරෙන විදියෙන්. අපි 69 ලක්ෂයක් ජනතාවගෙන් ප්‍රශ්න කර සිටිනවා. ඔබ බලාපොරොත්තුනේ මේ මනුෂ්‍ය ඝාතන සිද්ධ කරලා එහෙම නැත්නම් වෙනත් රාජ්‍ය දේපල කොල්ල කාලා ඒ අයව නිදහස් කර ගැනීමට ඒ අයව පුද්ගලිකව නිදහස් කර ගැනීමටද ඔබ ඡන්දෙ දුන්නේ කියලා ඔබ ඔබේ පපුවට තට්ටු කරලා කල්පනා කරලා බලන්න කියලා අපි මේ වෙලාවේ මතක් කරනවා. අපි මේ දැක්කා මේ ඊයේ පෙරේදා ලියුමන ජනාධිපති කාර්යාලයෙන් පළ කරලා තිනවා පීබී ජයසුන්දර ජනාධිපති ලේකම් ලියලා තිනවා මුදල් ආමාත්‍යාංශ ලේකම් ආටිගල මහතාට මහජන උපයෝගිතා කොමිෂන් සභාව අහෝසි කරන්න ඕනේ කියලා ලියුමනක් ලියලා තිනවා. මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ආරක්ෂා කරන්නේ මේ රටේ පාරිභෝගිකයව ආරක්ෂා කරන්නේ මේ අයවැය කතාවේදී කියනවා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත හා විදුලි බල මණ්ඩල පනත කඩිනම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ඉවහල් වෙන පරිදි සංශෝධනය කිරීමට යෝජනා කරනවා මේ අයවැය කතාවේදී. නමුත් මොනවාද මේ ලියුමනෙන් කියන්නේ? මේකෙන් කියනවා සංශෝධනය කරනවා කියලා. ලියුමනේ කියනවා මේක අහෝසි කරන්න පුළුවන් කියලා. මම අහන්න කැමතියි. ජනතා පරමාධිපත්‍ය කොහෙද? මේක අගමැතිතුමාගෙන් අහලද කලේ? මේක තීරණය කළා තියෙන මේ අයවැය කතාව කළාට පස්සේද? කවුද මේකට අනුබල දීලා තියෙන්නේ? महाजन उपयोगिता कमीशन सभा अहोसी करेतुअल दूषण बैलेंस पुलवा दूषण अनिवार्यन्मतिवा ජනතාව පිළිබඳ වැඩි විශ්වාසය තබමින් සුජාතික ආර්ථිකයක් තුලින් රට නගා සිටුවීම සඳහා වන වැඩපිළිවෙලක් මෙවර අයවැය තුල අන්තර්ගත වන බව අමාත්‍ය බඳුල් ගුණවර්ධන මහතා පවසනවා. ඒකොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අපේ රටේ ඉතිහාසයේ කවර කලකවත් නොවිරු ආකාරයට විදේශ ණය වාරිකා පොලී ගෙවීම සඳහා 2029 වෙනකන් අසාමාන්‍ය විදේශ විනිමය ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. එක වර්ෂයකට ඇමරිකානු ඩොලර් බිලියන 4.5ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා 2029 වනත්තේ. ඒ අර්බුදයේ තිබෙනවා. ඊළඟට කොවිඩ් 19 වසංගතයේ කරන කොටගෙන කඩාවැටුණු සුළු පරිමාණ මධ්‍ය පරිමාණ කර්මාන්ත ව්‍යාපාර කෘෂිකර්ම ක්ෂේත්‍ර යලි නගා සිටවීම තුලින් ආයෝජන අනුපාතී ඉහළ නංවන්නේ කෙසේද කියන අභියෝගය තිබෙනවා. විදේශ විනිමය ප්‍රශ්නයේ තුල මුදලේ යගේ ආරක්ෂා කරගෙන කොහොමද ඉදිරි කාලයේ වර්ෂය ගෙනියන්නේ කියන අභියෝග තියෙනවා. මේ විපක්ෂය ප්‍රබුද්ධ විවාදයක් බවට මේ අයවැය විවාදය පරිවර්තනය කරගත්තේ නැහැ. මේ තුල මේ අයවැය ලේඛනයේ සකස් කරලා තියෙන ප්‍රධාන වශයෙන් මේ රටේ සම්පත් හා මේ රටේ ජනතාව පිළිබඳ වැඩි විශ්වාසය තබමින් සොජාතික ආර්ථිකයක් තුලින් රට නගා සිටවීම සඳහා වෙන වැඩපිළිවෙලක් තමයි සමස්තයක් ලෙස ගත්තාම අයවැය ලේඛනයේ තියෙන්නේ. දුප්පත් අහිංසක සමුද්‍රිලාභීන්ට ලබා දීපු රුපියල් 2500 මුදල ලැජ්ජ නැතුව නැවත අය කරගත්ත එක්සත් ජාතික පක්ෂ රජය මේ දුප්පත් අහිංසක සමුද්‍රිලාභීන්ට රුපියල් 2500ක මුදලක් තමන්ගේ නිවාස අලුත් ඇඩියා කර ගැනීම සඳහා ලබා දුන්නා කියන චෝදනාව උඩ බැසිල් රාජපක්ෂ මැතිතුමා ඇතුළු පිරිසකට දේශපාලන වශයෙන් නඩු දාන්නේ කිසිදු පදනමක් නැහැ. එතකොට මේ නඩුවට රජය වෙනුවෙන් සාක්ෂි දෙන්න ආපු සාක්ෂිකාරියෝ සියලු දෙනා සාක්ෂි දෙන්නේ පොදු දේපල යටතට. ඒ වගේම යහපාලන රජයේ කාලේ साक्षिदीपू මේ ඊයේ දින විවාදයේදී පළ වූ අදහස් කිහිපයක් අලි මිනිස් ගැටුම බැලුවාම මේක විශාල ප්‍රශ්නයක් බවට අද පත් වෙලා තියෙනවා දීර්ඝ කාලයක් ඉඳලා. ඉතින් මේ සඳහා අපි ස්ථිරසාර ක්‍රියාමාර්ග කොයි ආණ්ඩුවෙන් වුණත් නිසි ආකාරයෙන් ප්‍රමාණවත් වෙමින් ගන්න බැරි වුණා කියන එක තමයි පැහැදිලිවම කියන්නේ. ඔබතුමාලා බලයට පත් වූ වහාම පස් ගල් හා සම්බන්ධව ඉදිරිපත් කළ තිබුණේ චක්‍රලේඛන ඉවත් කරමින් මාස ගණනාවක් අවසර දීලා තිබුණා මේවා ප්‍රවාහණය කරන්න බලපත්‍ර නැතුව. මේ තුල සමීක්ෂණයක් කළා තියෙනවා කොයි තරම් ප්‍රමාණයක් පරිසර හානියක් සිදු වුණාද කියලා. අපි සමීක්ෂණයකුත් කරගෙන යනවා මේ සම්බන්ධව හානියක් සිදු වුණාද කියලා පළවෙනියට කිව යුතුයි
මේ තීන්දුව ගත්තේ ජනතාවගේ තිබෙන ප්‍රබල ඉල්ලීම සහ වැලි අවශ්‍යතාවය තිබෙන අයට පහසු මිලට මේක ලබා ගැනීමේ හැකියාව පිළිබඳව. අතරම මිලේ අඩුවීමක් සිද්ධ වුණා. මිල අඩුවීමක් සිදු වුණා කියන එක මම නම් විශ්වාස කරන්නේ නැහැ. මිල අඩුුන්නේ නැහැ. ප්‍රවාහණයට බලපත්‍ර තෑරීම නිසා වැලි ලෝඩ් එකකින් රුපියල් 3000ක් අඩු වුණා. ගේනකොට මගදිගට පොලිසියවලට දීගෙන එන්න තිබුණා. ඒ වගේ විවිධ අයට දෙන්න තිබුණු සල්ලි ටික අඩු කරලා ඊළඟට දෙන්න පටන් ගත්තා. නැවත ආයි බලපත්‍ර ක්‍රමය ඇතුල් කරාට පස්සේ ආයි රුපියල් 3000කින් 4000කින් විතර වැලි මිලේ වැඩිවීමක් තියෙනවා. මහජනයාට තියෙන ඉඩම් ප්‍රමාණය අඩු නිසා මේ ඉඩම් ප්‍රමාණය වනාන්තර ඔස්සේ ලබා ගැනීම සඳහා උත්සාහයක් තියෙන බව අපි දන්නවා. මේක අදයි ඇති වෙච්ච එකක් නෙවෙයි. ඉතින් මම කියන්න කැමති මේකට තියෙන එකම උත්තරේ තමයි නිවාස ක්‍රමය වෙනස් කරන එක. ස්වාභාවික විපත් වලට ගොදුරු වෙන රටවල් අතරින් අපි දැන් 6 වෙනි ස්ථානට අවිල්ලා ඉන්නේ. ඒ නිසා අපේ වනගහනය ආරක්ෂා කර ගැනීම ඉතාම අවශ්‍යයි. ජනගහනය පිළිබඳ යම් ආකාරයක වැඩපිළිවෙලක් අවශ්‍යයි. පරිසරය ගැන කතා කරනකොට, වනජීවි ශාස්ත්‍රය ගැන කතා කරනකොට, එක ආණ්ඩුවකට, එක රජයකට, එක ඇමතිවරයෙකුට ඇඟිලි දික් කළ හරියන්නේ නැහැ. සමස්තයක් හැටියට සියලුම ආණ්ඩු, සියලුම දේශපාලන පක්ෂ වග කියන්නට ඕන. පරිසර සංරක්ෂණය ගැන ලොකුවට කතා කරනකොට අපි බලන්නට ඕන ඒවා ක්‍රියාවෙන් ක්‍රියාත්මක වෙනවා. වසර 5කට වරක් වෙනස් නොවන ප්‍රතිපත්ති, ජාතික පරිසර ප්‍රතිපත්තිය සඳහා අපි ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දෙන්නට ඕන. ඒ උදෙසා රටේ ජාතික න්‍යාය පත්‍රයේ ඉහළම තැනක් ලබා දීලා පක්ෂ විපක්ෂ සියලු දෙනාම එකඟ වෙන වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරන්නට ඕන. කාටද කවුද වැරදි නොකරන්නේ? වැරද්ද කරලා වඩාත් ප්‍රශස්තවන්නේ, වඩාත් පූජනීයවන්නේ ආපස්සට අඩියක් අරගෙන වරද හඳුනාගෙන ඒ නිවැරදි කරමින් ඉදිරියට යෑම. දේශපාලන ශේත්‍රයේ නෙවෙයි අඩියක් පස්සට තියාගෙන රටේ ජනතාවගේ උචිත ගැළපෙන ආකාරයට ක්‍රියාත්මක කරන්න කිසි වෙලාවක පසුබට වෙන්නේ නැහැ. මේක බෙදීමක් ඇති වෙන්නේ නැහැ. පරිසර අමාත්‍යාංශය, රාජ්‍ය අමාත්‍යාංශය කියලා රටේ ජනතාවට සේවය කිරීම සඳහා තමයි අපි තෝරාපත් කරගත්තේ. අපි මේකේ අයිතිකරුව නෙවෙයි, අපි මේකේ බාරකරුව. වන අලි මිනිස් ගැටුම තිරසාර විසඳුමක් අපේ අමාත්‍යාංශය අරමුණු කරගෙන කටයුතු කරන්න සූදානම් වෙනවා. කෙද්දින් පිළිබඳව රැම්සා සම්මුතිය අනුව ආරක්ෂා කළ යුතු පුත්තලම් දිස්ත්‍රික් ආනවිලුන්දාව අභය භූමි අක්කර 2.5 ඩෝසර් කිරීම. කොරෝපතාන රත්මලේ රක්ෂිතේ අක්කර 150 ඩෝසර් කිරීම. මහදුල්ලව ආණ්ඩියාගල හින්න රක්ෂිතේ අක්කර 50ක් විනාශ කිරීම. පොළොන්නරුව වෙලිකන්ද සෝමාවති රක්ෂිතේ අක්කර 100ක් ගස් කපා හෙලිකර 10යි දමා ගිනි තැබීම. කතරගම කරවිලේ වසම ග්‍රාම නිලධාරි වසම 170 ඇලබිර B ඒක රක්ෂිතේ අක්කර 200ක වනාන්තර ප්‍රදේශයක් විනාශ කිරීම. පොළොන්නරුව වැලිකන්ද මහවැලි අධිකාරියට අයත් අලිමංකඩ සහිත ප්‍රදේශයක අක්කර 100ක් එලිකට 10යි දමා ගිනි තැබීම. මහවැලි අධිකාරිය වන සංරක්ෂණ අයත් අම්පාර රඹකෑන් වනාන්තර ඉඩම් වලින් අක්කර 5400 සමාගම්මට ලබා දීම සඳහා මේවන් ඩෝසර් කළ තිබෙන ගිනි තබමින් තියෙනවා. ගල්ලෝ ඊසාන දිග අභය භූමි රක්ෂිත ඉඩම් දේශපාලන බලය මත අත්පත් කර ගැනීම මහ පරිමාණ වන විනාශය සිදු කිරීම. දැන් මේ අවුරුද්දකට ආසන්න කාලයක් ඇතුළත තමුන්නාන්සේලා ඇතර වන සංරක්ෂණය පිළිබඳ අමාත්‍යවරු වුණාට තමුන්නාන්සේලාගේ ආණ්ඩුව වන අපරාධකරුවන් හැටියට කටයුතු කරමින් තිබෙනවා. පැහැදිලිවම වන සම්පත ආරක්ෂා කර ගැනීමත් ඒ කපා හෙළන බිං හෙළන කට්ටියට දැඩි දඬුවම් ලබා දීම සඳහා කටයුතු කරන්න නිරන්තරයෙන්ම සූදානම්. විදුලි වැට වෙනුවට අපි දකිනවා මේ දවස්වල අගල් කැපීම ආරම්භ කරලා තියෙනවා. අලියෙක් අගලකට වැටුණොත් අනිවාර්යයෙන්ම අඬු කැඩිලා අසාධ්‍ය තත්ත්වයකට පත් වෙනවා. අලියෙක් වැටුණොත් නැගිටින්න බෑ. විදුලි වැටට කිලෝමීටරයකට මිලියන එකක් තමයි ගණන් හදලා තියෙන්නේ. නමුත් මේ අගල් කැපීමට කිලෝමීටරයකට මිලියන දෙකක් යනවා. ඒකට තමුන්නාසලා මුදල් හිගය ගැන කතා කරනවා. තමුන්නාසලා මුදල් හිගයට මූණ දීලා ඉන්නවා. අලි වැට කිලෝමීටර 2000ක් හදා ගන්න ඕන වෙලාවේ අගල් කපන්න ගියොත් හදන්න පුළුවන් 1000යි. ඒක කාලාන්තරයක් තිස්සේ එන ප්‍රශ්නයක්. ඉතින් මේකට විද්‍යාත්මක පිළිතුරක් ලබා දිය යුතුයි. වැට ගහලා හරියන්නේ නැහැ විදුලි වැට ගහලා. දැන් අගල් කපන්න යනවා ඒකත් ඒ තරම් සාර්ථක දෙයක් නෙමෙයි. මේකට අලුත්ම වැඩපිළිවෙලක් හදාගන්න වෙනවා. පුත්තරමට බලපාන සිමේන්ස් සංස්ථාව. ඒක නෑ දැන්. ඒක දැන් එක එක්කෙනාට බදු දීලා ගිහිල්ලා තියෙනවා. මෙතන අක්කර 5200ක්. මම විශ්වාස කරනවා මේ අක්කර 5200 රජයේ වනජීවි කලාපයට එහෙම නැත්නම් වන සංරක්ෂණ කලාපයට අයිති මේ අක්කර 5200 අද එකිනෙකා අතර ගිහිල්ලා අද මේ අය එක පැත්තකින් කැලෑවත් නෑ අනිත් පැත්තෙන් වගා කරන්නෙත් නෑ. රටේ ජනතාවට හානි කරන වැඩසටහන ආණ්ඩුව ඇතුළෙන්ම සිද්ධ වෙනවා. වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශය දිහා දැක්කම සීබී රත්නායක මහත්තයා මම ඔහොම කරුකර නැමැතිවරෙක්. ඔබතුමාගේ අමාත්‍යාංශයේ නම වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශය වුණාට මේ අමාත්‍යාංශයේ තියෙන රාජ්‍ය දව සංස්ථා විතරයි. ඉතින් අපිට හිතෙනවා ඔබතුමාට දීලා තියෙන ගස් කපල කඳන් ඉරන්නද කියලා. දේශපාලන වේදිකාවේ පළවූ අදහස් කිහිපයක් දැන් අපිට ගෙවන්න තියෙනවා ණය වාරික. ආදායම් බිලියන 2000යි. වියදම් බිලියන 5000යි. හැබැයි ලබන අවුරුද්දට අපිට ඕනේ බිලියන අලුතෙන් 14. බිලියන 14 කොහෙන්ද හොයන්නේ? හොයන්න ක්‍රමයක් නැහැ. වනජීවී නිලධාරීන් සංකේත වැඩවර්ජනයක් සඳහා ක්‍රියාත්මක වුණා. ඒ ඉල්ලීම් පිළිබඳව කතා කරද්දී වනජීවී ආඥා පනත කිසිම හේතුවකින් උල්ලංඝනය කරන්න මම ඉඩ දෙන්නේ නැහැ. කැබිනට් ඇමතිවරයා හැටියට ආඥා පනත ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කරන්න, ඒ වගේම තෙත්බීම් කලාපය තුළ අනිසි වැඩක් ක්‍රියාත්මක කරන්න ඉඩ තියන්නේ නැහැ කියන එක
විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. මේ කොවිඩ් ප්‍රශ්නයෙන් අසාර්ථක වෙනකොට මාරු කරන සර්ගේ ඒ විද්‍යාත්මක පදනමින් පත් කරපු අමාත්‍යමේ යටතේ තිබිච්ච මේ කොවිඩ් සම්බන්ධව තිබිච්ච කොටස ගලවලා දෙනවා වෛද්‍යවරියක් වෙච්ච සුදාසනී ප්‍රනාන්දු බුල්ලේ මැතිණියට. එතකොට එතුමියට මීට කලින් ඒ විද්‍යාත්මක පදනම මත බාර දීලා තිබුණේ මෙරටේ බන්ධනාගාරය. එතුමියත් අසාර්ථක වෙනවා බන්ධනාගාරේ පරිපාලනය. සාදද මේ කට්ටිය විද්‍යාත්මක පදනම පැහැදිලි වෙන්නේ. අපේ රජය ෆේල් නෑ. ඒක මේ රටේ මතයක් ගෙන යන්න තමයි ඒගොල්ලන්ගේ කටයුතු කරන්නේ. අර එදා මංගල සමරවීර මැතිතුමා හිටියා වගේ දැන් ඉන්න කණ්ඩායම සජිත් මහත්තයාගේ කණ්ඩායම බලන්නේ ෆේල් කියලා. නමුත් අපි කියනවා අපි තරයේ කියනවා තවමත් ෆේල් සජිත් ප්‍රේමදාස. එත් සමගින් සියත උදැසන ප්‍රවෘත්ති විකාශය අවසන්. අපි ඇලි හමුවන්නේ මධ්‍යාහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශය තුලින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.